ශ්‍රීලංකාවේ දැන් ජ්‍යෙෂ්ඨ පිතිකරුවෙක් වෙන විශේෂම විසවිස රටාවේ සෑහෙන අධ්‍යක්ෂින් තියෙන පසුගිය ආසියානු කුසලානේ ජයග්‍රාහී විසවිස ආසියානු කුසලානේ තරඟයේ වීරෙක් වෙච්ච නැත් අවසාන මහා තරඟයේ ගොඩ දාපු ක්‍රීඩකයා තමයි බානුක රාජපක්ෂ. ඉතින් එළඹෙන ලෝක කුසලානේ ඉලක්ක කරගනිමින් ඔහු ඇයි මේ බංග්ලාදේශ තරඟාවලියටවත් අවම ගත්තේ නැත්තේ කියන ප්‍රශ්නය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර මාධ්‍යවේදීන් අතර තිබ්බ පොදු ප්‍රශ්නයක්. එවගේම PSL යන්න ඔහුට NOC දුන්නේ නැහැ කියලාත් වාර්තා වුණා. එතකොට ඇයි එහෙම කරේ කියන ප්‍රශ්නය මමත් කතා කරා. ඒකට පැහැදිලි කිරීමක් අවශ්‍යයි කියන එක. ඉතින් කොහොම හරි හතරවෙනිදා ශ්‍රී ලංකා තීරීම් කමිටුව මාධ්‍ය හමුවක් පැවැත්වුවා, විශේෂයෙන්ම බංග්ලාදේශ තරඟ සංචාරයට. ක්‍රීඩකයන් තෝරාගත්තේ ඇයි, තෝරා නොගත්තු ක්‍රීඩකයන් තෝරා නොගත්තේ ඇයි කියන කාරණයත් දැනට මේ දවස්වල ක්‍රිකට් ශ්‍රේෂ්ඨයේ කතාබහ වෙන ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ඔවුන් අදහස් පළ කරා මාධ්‍යවේදීන් හමුවේ. ඉතින් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ බානුක රාජපක්ෂ ගැනත් ඇහුවා. ඇයි ඔහුව කණ්ඩායමට එකතු කරගත්තේ නැත්තේ, මේ අධ්‍යක්ෂින් තියෙන ක්‍රීඩකයන් හොයන කාලේ කියලා. එතකොට උපුල් තරංග විශේෂයෙන්ම කාරණයක් හෙළි කරා. ඉතින් අතරම මේ උපුල් තරංගට ප්‍රේක්ෂකයන් ටිකක් දොස් කිව්වා මෑත දින කිහිපයේදී බානුකට මොකද මේ කරන්නේ කියලා. හැබැයි උපුල් තරංග කෙලින්ම කිව්වේ බානුකව NSL ක්‍රීඩා කිරීමට කණ්ඩායමකට එකතු කරලා තිබ්බේ, නැත්නම් නැෂනල් සුපර් ලීග් ක්‍රීඩා කිරීමට. එහිදී බානුක රාජපක්ෂ තමාගේ පෞද්ගලික වෛද්‍යවරයෙක් මාර්ගයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවලු ඔහුගේ පාදයේ ආබාධයක් තියෙනවා, නැත්නම් ආබාධ සත්වයක් තියෙනවා, ඒ නිසා ක්‍රීඩා කරන්නට බෑ කියලා. හැබැයි ජාතික වෛද්‍ය කමිටුව නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික වෛද්‍ය කමිටුවෙන් එවැනි වාර්තාවක් ප්‍රධාන තීරීම් කමිටුවට ඇවිල්ලා නැහැ, නැත්නම් ජාතික තීරීම් කමිටුවට. එතකොට ඔවුන් ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් පුදුම වෙච්ච ගතියක් එතන පෙන්නුම් කරා. නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික වෛද්‍ය කමිටුව වාර්තාවක් දුන්නොත් ඔවුන් ඇත්තටම ආබාධ තත්ත්වයක් නිසා ක්‍රීඩකයන් සලකා බලන්නේ නැහැ කියන එක තමයි එතන කියවෙන්නේ. නමුත් මේක මේ පෞද්ගලික වෛද්‍යවරයෙක් මාර්ගෙන් තමයි වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට ඒ අනුව කොහොම හරි ඔහුට ක්‍රීඩා කරන්නට බෑ කියන එක තමයි එතන අන්තිමේට වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒ උපුල් තරංගලා ඔහුව නොසලකා හැරලා තිනවා. මොකද ආබාධ සත්වයක සිටින නිසා ඔහුට කොහොමත් ක්‍රීඩා කරන්නට බැරි නිසා. ඉතින් ඔහු NSL තරඟාවලිනුත් ඉවත් වුණා කියන කාරණේ තමයි උපුල් තරංග කිව්වේ. එතකොට බානුක රාජපක්ෂ මේ දිනවල කිසිදු තරඟාවලියක් ක්‍රීඩා කරන්නේ නැහැ. නැත්නම් ක්‍රීඩා කරන්නේ නැත්තේ ඔහුට ආබාධ සත්වයක් තියෙනවා කියලා ඔහු වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන නිසා වෙන්නට පුළුවන් කියන එක තමයි දැන් අපිට තියෙන අලුත්ම ආරංචිය. ඉතින් අපි ඇත්තටම කතා කරන්නේ නැත්නම් මම පෞද්ගලිකවම නැත්නම් මම කලින් වීඩියෝයේදී කෙලින්ම කතා කරපු දෙයක් තමයි මේ ක්‍රීඩකයන්ට වෙන දේවල් තේරුවේ ඇයි, තේරුවේ නැත්තේ ඇයිද කියන එක පසුගිය කාලයේදීත් තේරීම් කමිටුවට කියන්නට කියලා ඉල්ලීමක් කරා. හැබැයි කිව්වේ නැහැ කියන එක. හැබැයි එහෙම කියලා දිනයක් විතර යනකොට ඔන්න ජාතික තේරීම් කමිටුව පැහැදිලිව ප්‍රේක්ෂකයන්ට විස්තරේ කියනවා. ඇත්තට මේක අගය කරන්නට ඕනි, මේක අමතක කරන්නට හොඳ නැහැ. ඉතින් තේරීම් කමිටුව 5 දිනක් ඉන්නවා. එතකොට මේ එක සමාජිකයෙකුට හරි පැහැදිලි කිරීමක් කරන්නට පුළුවන් සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයන් අතර කතා බහට ලක් වෙන ක්‍රීඩකයන් සම්බන්ධයෙන්. නැත්තම් සංචාරවලට තෝරාගත්තේ ඇයි, තෝරා නොගත්තේ ඇයි කියන කාරණා ඇත්තටම ඔවුන්ට විවෘතව මේ වගේ කියන්නට පුළුවන්. එහෙම කිව්වොත් තමයි ඇත්තටම අපි වුණත් ප්‍රේක්ෂකයෝ විදිහට මේක විවෘතභාවයකින් බලන්නේ. ඉතින් බානුක රාජපක්ෂ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා නම් ක්‍රීඩා කරන්න බෑ කියලා. ඉතින් කරන්නට දෙයක් නැහැ, අපි ඔහු ගැන කතා කරලා වැඩක් නැහැ. ඉතින් හේතුව ඒක වෙන්නට ඇති. ඉතින් කොහොම හරි ක්‍රීඩකයන් ගණනාවක් සම්බන්ධයෙන් මේ මාධ්‍ය හමුවේදී කතා වුණා, මාධ්‍යවේදීන් ප්‍රශ්න ඇහුවා, ඒවට උත්තර දුන්නා. ඉතින් හැම වෙලාවෙදීම පිළිතුරක් තේරීම් කමිටු ප්‍රධානියාට තිබ්බා. දික්වැල්ල එකතු කර ගැනීම සම්බන්ධයෙන් මම කලින් වීඩියෝක කතා කරා. මාධ්‍යවේදීන් ලොකු චෝදනා ටිකක් කරා, විනයක් නැහැ එහෙම කියලා. ඉතින් ඒවටත් උත්තර දුන්නා, විනයක් නැතුව කිසි දෙයක් පවත්වාගෙන යන්න බෑ. ඒක කෙලින්ම කතා කරලා තියෙන්නේ දික්වැල්ල සමග කියන එක උපුල් තරංග කිව්වා. නැත්නම් මේ කණ්ඩායම හොඳටම යන අවස්ථාවක ඒ වගේ ක්‍රීඩකයෙක් දාලා ඉවරලා අවුල් කරගන්න අපිට අවශ්‍යතාවයක් නැහැ කියන එක කෙලින්ම කිව්වා. ඉතින් ඔක්කොටම කලින් විනය අංකයකට එන්න ඕනි කියන එක පැහැදිලිව කතා කරලා තියෙන්නේ කියන එකත් කිව්වා. ඉතින් කොහොම හරි අපිට තියෙන විශාල ප්‍රශ්න ගණනාවකට උත්තර ඒ මාධ්‍ය හමුවේදී හම්බ වුණා. ඉතින් ඉදිරියේදීත් කණ්ඩායම් තෝරනකොට හැකි සෑම අවස්ථාවකම ටිකක් ලොකු ප්‍රශ්න පැන නගිනකොට ක්‍රීඩකයන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඔය වගේ කරනවා නම් ඇත්තම ක්‍රිකට් ප්‍රේක්ෂකයනුත් ක්‍රිකට් බලවැහැරෙනුත් අතර තියෙන ඒ දුරස් බව නැති වෙලා අර අපි තමයි පොරවල් කියන ගතිය නැති වෙලා අර පසුගිය තීරීම් කමිටුවේ තිබ්බ ගතිය නැති වෙලා පැහැදිලි චිත්‍රයකින්
ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වුණත් කණ්ඩායමට ආදරය කරන්න ක්‍රිකට් වලට ආදරය කරන්න පටන් ගනීවි. හැබැයි හංගගෙන අත යට ගේම් ගහනවා වගේ පෙන්눔 කරොත් සමහරක් විට සාධාරණ හේතු තිබිලත් අවසානයේදී නිකන් නරක නාම ගහව ගන්නට වෙනවා. ඉතින් එහෙම නොවි තොරතුරු හැම වෙලාවෙම දෙනවා නම් ඉදිරිපත් කරන එක මාධ්‍ය හමුවක් හැම වෙලාවෙම තියන්න අවශ්‍යතාවයක් නැහැ. ලිපියක් මාර්ගයෙන් මාධ්‍ය නිවේදනයක් මාර්ගයෙන් තේරීම් කළේ ඇයි තේරීම් නොකළේ ඇයි කියලා ජනතාවට ප්‍රේක්ෂකයන්ට මාධ්‍යයට තොරතුරු ඉදිරිපත් කරන්නට පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් උපුල් තරංග ප්‍රමුඛ තේරීම් කමිටුව මොන මාධ්‍යකින් හරි ක්‍රීඩකයන්ට මොකද වුනේ කියන කාරණේ හැම වෙලාවෙම ප්‍රේක්ෂකයන් සමග සම්මුඛ වෙලා යාවි කියලා ඒක තමයි ඇත්තටම සිද්ධ වෙන්නටත් ඕනි. මෑත කාලින තේරීම් කමිටු ඒ වගේ දේවල් ලොකුවට කරලා නැහැ. එහෙම කරොත් මේ තේරීම් කමිටුව සාර්ථක තේරීම් කමිටුවක් බවට ඉතිහාසගත වේවි කියන එක අනිවාර්යෙන් කියන්නට පුළුවන්. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.